ගරු ස්වාමීන් වහන්ස අපි අසා තිබෙනවා මියගිය ඥාතීන්ට නිවසේ පින් අනුමෝදන් කරන එක සුදුසු නැති කාරණයක් කියලා. ඒක සත්‍යක්ද? නෑ නෑ නෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක්. තේරුණාද? පින් දෙන්න නම් අනිවාර්යයෙන්ම නිවසේ පින් දෙන්න ඕනේ. තේරුණාද? මොකද අපි කියමු දැන් කෙනෙක් කියනවා ගෙදර පින් දෙන්න හොඳ නෑ. ගෙදර දන් දෙන්න හොඳ නෑ. මේවා කියලා කෙනෙක් කියනවා නම් ඕන එවැනි ගෙදර අපි කියමු දැන් එක ගෙදරක් තියෙනවා. එයා දන් දෙන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. මේ සිල් සමාදන් වෙන්නෙත් නැහැ. ගෙදර කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. එහෙම ගෙවල් වලට සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටික බලවේග තමයි එන්නේ නෝන. සම්මියක් දෘෂ්ටික බලවේග එන්නේ නැහැ. මොකද ඒගොල්ල පිනක් නැහැ නේ මෙතන. මිත්‍යා දෘෂ්ටික බලවේගයි එන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේග ගෙදෙට්ට එන්නේ නැහැ. තව තමයි අරයාගේ සිතුවිලි සකස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තටමයි නෝන. තේරුණාද? තව තව අගාධයට අයියා යන්නේ. තේරුණාද? එහෙනම් යමෙක් ගෙදර මේ මින් බැහැරව කෙනෙක් හිතනවා නම් මම මේ ගෙදර දන් දෙනවා පින් රැක්ස් කරනවා පින් දෙනවා මේ කියලා පින්කම් කරනකොට සම්මියද්දෘෂ්ටික බලවේග තමයි ළඟට එනවා නෝනා. තේරෙනවද? පින් කරනකොට සම්මියද්දෘෂ්ටික බලවේග එන්නේ. දැන් අරක්කු බොන කෙනෙක් ඉන්න ගෙදරකට අරක්කු බොන අය එන්න කැමති නේද? ඒතර පන්සල් යන කෙනෙක් සිල් ගන්න කෙනෙක් ඉන්න ගෙදරට සිල් ගන්න කෙනා තමයි ඉන්න කැමති. ඒ වගේ තමන් ජීවිතෙන් පින්කම් කරන්නේ නැත්නම් දන් දෙන්නේ නැත්නම් පින් දෙන්නේ නැත්නම් ගෙදර ඒවට අකමැති අය තමයි ගෙදරට එන්නේ. මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටික බලවේග ගෙදරට එනකොට සම්මියක් දෘෂ්ටික බලවේග යනවා. ඒ කියන්නේ යාට මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක තමයි ජීවත් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක ජීවත් වෙන්න වෙන්න එයාගේ සකස් වෙන සිතුවිලි මිත්‍යා දෘෂ්ටික පැත්තට තමයි බර වෙන්නේ. ඒක ඉතින් මහා විනාශයක්. නිසා බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුගන්ගේ රජමාලිකේට ගිහිල්ලයි ඥාතීන්ට පින් දෙන්නේ. තේන්න? එනිසා යමෙක් මැරුණා නම් එයා පරදත් රූප ජීවි ප්‍රේත උනා නම් එයා gedara ඉදමාස්සිතුමයි ජීවත් වෙන්නේ. එනිසා පින් දෙන කෙනාට gedarai පින් දෙන්නේ.